ඔබතුමා කියපු කරුණුකාරණා අපි අසා සිටියම අපිට තේරෙනවා මේක රටේ බහුතරයක්ට දුන්න විශේෂ තැන ඉවත් කිරීමට දඟලන නඩියන පුද්ගලයන් ගැන විශේෂයෙන් නිල වශයෙන් සොයා බැරීමට කටයුතු කිරීමට කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පාවිච්චි කළා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය වෙන බුද්ධ ශාසන නීතිය නිෂේධ කරනවා. නීති විරෝධීව රාජ්‍ය බලය ලබාගෙන ඉන් පස්සේ බොල්ෂෙවික් විප්ලවවල කොටස් රඟ දක්වන්න ගත්තොත් තෙරුවන් සරණයි ඉන්දික සහබත් මහත්මයා. තෙරුවන් සරණයි පාලිතනතුමා. ඉතින් අදත් ඔබතුමාව මේ කෙටි පිළිසඳරකට සහභාගී කරගන්නේ මේ අලුතෙන් තියෙන දේශපාලන සමාජ තත්ත්වයන් සහ අනිත් ඒවා සක්සුදස්සේ පැහැදිලි කර ගැනීම. ඉතින් ඉන්දික මහත්මයනි, දැන් ඔබතුමාගෙන් පළවෙනිම දැනගන්න ඕන දේවල් කිහිපයක් අපිට තියෙනවා. ඔබතුමා හොඳින් දන්නවා ලෝකයේ සර්ව බලධාරී දෙවි කෙනෙක් විසින් මවන ලද බව බුදුදහම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. බුදුදහමට අනුව සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක්ද නැහැ. අනාත්මවාදී දර්ශනයක් වන බෞද්ධ දර්ශනය සදාකාලික ආත්මයද ප්‍රතික්ෂේප කරනවා. ඉතින් බුදුදහම දෙවියන්ගේ කැමැත්තට වඩා තමන්ගේ කැමැත්ත උසස් කොට අගය කරන බව තමයි අපි දන්නේ. يعني කෙටියෙන් කිව්වොත් අපි අත්තහයි අත්තනෝ නාතෝ. ඉතින් ඔබතුමා හොඳින් දන්නවා බුදුදහම කියන්නේ සුවිශේෂ දහමක්. ලොව ප්‍රචලිත තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රයෙන්වත් අරගල තුලින්වත් කඩුවක් හෝ වෙන සටකපට ක්‍රියාමාර්ගින්වත් ලේවැගිරීමක් නෙවෙයි. බුදුදහම දහමක් හැටියට හඳුන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ කටයුතු කළ කාලයවලදී විශේෂයෙන් විවිධ වෙන ආගම් තිබ්බා. ඉතින් මානව නිදහස සහ බුදුදහම ගැන අපි පොඩ්ඩක් මතක් කරන්න යන ඉන්දික මහත්මයනි, මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ ගෙනෙන පචතන්ත්‍රවාදී ඔබතුමාගෙන් අද දවසට හඳුනා ගැනීම. ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ සමාජවාදී ප්‍රකාශයක් වෙලා සමාජවාදය තුළින්ම තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න පුළුවන් කියන තත්ත්වයට අද පත් වෙලා. ඉතින් ඉන්දික මහත්මයන්නේ අද තියෙන මේ දේශපාලන ව්‍යවස්ථා වගාන්තින් දේශ බලනකොට සමහර තැන්වලදී අපිට පේන්නේ ආචාර ධර්මික ශ්‍රී ලංකාවක් නැත්තම් නවෙනත් විදිය ශ්‍රී ලංකාවක් තැනීමේ උපාය මාර්ග ගැන ඔබතුමාට කියන්න පුළුවන්ද බුදුදහම සහ මේ දේශපාලන දර්ශනය ඇති අතර වෙනස? ආරණ්‍යතුමා, බුදුරජාන් වහන්සේ දේශනා කරේ ලෝක සත්‍යයට උඩින් කිසිවක් ලියන්න කරන්න සමත් කෙනෙක් නැහැ ලෝකේ. තුන් ලෝකෙම නැහැ. එතකොට දැන් අපි දකිනවා පෞගියාවේ මුළු දශක ගණනාවක් පුරා විවිධ දේශපාලන දර්ශන අරන් ඇවිල්ලා සිංහල බෞද්ධ ජනතාවට, මේ රටේ ඓතිහාසික ජනතාවට කියනවා උඹලාගේ පැවැත්ම තාවුරු වෙන්නේ රටේ දේශපාලන දර්ශනයට අනුවයි කියලා. එහෙම ආපු ගමනේ සිදු වෙච්ච කලකෝලහල අරගල ජන අරගල ශාස්ත්‍රවාදී ක්‍රියා ගත්තාම ඒක විශාලද පාඩු වුණේ සිංහල ශිෂ්ටාචාරයට, බෞද්ධ සංස්කෘතියට, එය රකින සිංහල ජාතියට. ඒතර මෙහෙම ගත්තාම අපි මේ බලපෑම් වලින් තාම නිදිලා නැහැ. අපි නිදහස ගැන කතා කරනවා, ස්වෛරීත්වය ගැන කතා කරනවා, අපි පරමාධිපත්‍ය සතුව තියාගෙන ඉන්නවා. නමුත් අපි මේ බලපෑම් වලින් නිදහස් වෙලා නැහැ. ඉතින් පළමුවෙනි ප්‍රශ්නේ ජාතිය විදිහට අපි මූණ දෙන්නේ, අපි මේ මෝහයේ පැටලිලා ඉන්නේ. මේකෙන් ගැලවෙන විදිය බුද්ධ දේශනාව අනුව, සම්බුද්ධ දේශනාව අනුව අපි පැහැදිලි කරගන්න එක කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණය. අනෙක් කාරණය, මේ බටහිරින් එන චින්තන බිහි වෙන්නේ බටහිර ධනවාදයට විරුද්ධව බටහිර විසින්ම බිහි කරගන්නා වූ ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් තමයි බටහිර ක්‍රිස්තියානි සමාජවාදය. ඒක කිසි කෙනෙක්ට නෑ කියන්න බෑ. මොකද ඔය දේශපාලන දර්ශනවල මූල බීජයන් හොයාගෙන ගියාම එක එක්කෙනා සඳහන් කරන උත්සාහ කරනවා මේවා මේ අපි ආසියාතික චින්තන වලින් උකහාගෙන තියෙන, බිහි කරගෙන තියෙන ඒවල බලපෑමෙන් කුසලාවිත දේවල් කියන නමුත් එය සම්පූර්ණ බොරුවක්. මේක ඔවුන්ගේ චින්තන දේශපාලන දර්ශන හදාගෙන තින්නේ කොල්ල කෑම් සඳහා. කොල්ල කෑම කරන පිරිසකට එරෙහිව නැගී සිටීම සඳහා කළ යුතු ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් තමයි බටහිර සමාජවාදය කියන්නේ. මේ දෙකම අපිට වැඩක් නැහැ. මේ අතරේ තැරවකාර පිරිසක් ඉන්නවා, ඊනියා මධ්‍යස්ථ මතධාරී කියලා. මේ අය කියනත් අපිට වැඩක් නැහැ. ඉතින් මේ වෙලාවේ අපි කතා කරන්නේ අපි අවුරුදු දහස් ගණක් සමහර වෙලාවට අපි කතා කරන්න පුළුවන් අපිට අතීත බුදුවරු මේ දෙරණ වැඩම කරපු අවස්ථා, මේ දෙරණට පහළ වෙච්ච අවස්ථා ගැන හිතන් අපිට කතා කරන්න පුළුවන්. හොඳමයි ඉන්දික මහත්මයනි. එහෙනම් අපි දැන් එතනින් පොට්ටක් වෙන පැත්තකට යමු. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය බුද්ධ ශාසනයට ප්‍රමුඛ ස්ථානය ලබා දීම. ඉන්දික මහත්මයනි, ඊළඟට අපිට දැනගන්න අවශ්‍යයි එම 9 වෙනි වගන්තිය
ඇතුළෙන් රිංගලා. සමහර තැන්වල දේශපාලන පක්ෂ තමන්ගේ භාෂණයේ සහ අනෙකුත් නිදහසයන් සොයනවා. මේ ඇත්තටම සාධාරණද? මේ නෛතික තත්ත්වයක් තිබෙනවද? කිසිම නෛතික තත්ත්වයක් ඔතන නැහැ. ආනුක්‍රමික ව්‍යවස්ථාව කියන්නේ සිංහල ශිෂ්ටාචාරය, බෞද්ධ සංස්කෘතිය අවුරුදු දහස් ගණනක් මේ දෙරණේ පවත්වාගෙන ආපු, ගොඩනගපු ඒ සාරධර්ම, චාරිත්‍ර, වාරිත්‍ර, වත්කිරිවැත් ඒ සියල්ල සම්පින්දනය කරලා තමයි ජනරජ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. මේ ජනරජ ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව දක්වලා තිනවා පාලිත නැතුමා ඉස්සෙල්ලා මතක් කරා වගේ ආනුභම් ව්‍යවස්ථාවේ නම්වෙනි පගන්තිය බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලැබීම, ලබා දීම, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම, පෝෂණය කිරීම, රාජ්‍ය වගකීම වන්නේ කියලා. එහෙම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියෙද්දි ඒ තමයි උත්තරීතර නීතිය මේ රටේ. ඒ ව්‍යවස්ථාවේ අනිකුත් වගන්ති වල දක්වලා තිනවා භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස ආදී වශයෙන් මූලික අයිතිවාසිකම්. මේ අයිතිවාසිකම් ලැබෙන්නේ නම්වෙනි ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහායි. මේ රටේ ඒකීය භාවය, මේ රටේ භෞමික අඛණ්ඩතාවය, මේ රටේ ස්වෛරීත්වය, මේ රටේ පරමාධිපත්‍යය ආදී ප්‍රධාන කාරණා අවශ්‍ය කිරීම සඳහා ගෙදුම්වාදී බලවේග පවතින ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වල ආවරණය ලබාගෙන තිබෙනවා. පෞගිය දශක ගණනාව පුරාවට ආපස හැරලා බලද්දි ඒ වගේම වර්තමාන අර්බුදයට මෙතෙක්කල් එන්න අවශ්‍ය පසුබිම ආවරණය ලබාගත්තේ කොහොමද කියලා සොයාගෙන යද්දි අපි දැකපු දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පාවිච්චි කරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය වන බුද්ධ ශාසන නීතිය නිෂේධ කරන්න. ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යයේ භෞමික අඛණ්ඩතාවය නිෂේධ කරන්න, පරමාධිපත්‍ය නිෂේධ කරන්න, ස්වෛරීත්වය නිෂේධනය කරන්න මූලික අයිතිවාසිකම් සඳහන් කර වගන්ති පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා මේකත් බොහොම පැහැදිලිව අනිකුත් ජන කොටස් වලට කියන්න ඕනේ, දේශපාලන පක්ෂ වලට කියන්න ඕනේ, ඔබ මෙතෙක් කළ ආපු ගමන නීති විරෝධී ගමනක්. ඔබ ව්‍යවස්ථාවේ වගන්ති වැරදියට ජනතාව වෙත සන්නිවේදනය කරලා බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගන්නගත් උත්සාහයන් තමයි අපි දකින්නේ. බලය අල්ලාගෙන පාලනය කරගෙන ගිය ආකාරයක් තමයි අපි දකින්නේ. ඉතින් ඒක ඉදිරියේදී සිදු නොවිය යුතුයි. අනෙක නීති විරෝධීව රාජ්‍ය බලය ලබාගෙන ඉන් පස්සේ බෝල්ෂෙවික් විප්ලවවල කොටස් රඟ දක්වන්න ගත්තොත් අපි මෙතෙක්කල් රැකගෙන ආපු සිංහල බෞද්ධ රාජ්‍ය බරපතල ලෙස අනතුරු ලක් වෙනවා. ඉන්දික මහත්මයන්නි, දැන් ඔබතුමා කියපු කරුණු කාරණා අපි අසා සිටියම අපිට තේරෙනවා මේක රටේ බහුතරයක්ට දුන්න විශේෂ තැන ඉවත් කිරීමට දඟලන නලියන පුද්ගලයන් ගැන විශේෂයෙන් නිල වශයෙන් සොයා බැරීමට කටයුතු කිරීමට කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මොවුන් මේ නිල වශයෙන්ම තමයි ව්‍යවස්ථා වෙනස් කරන්න බලන්නේ. මොවුන් නිල වශයෙන්ම තමයි මොවුන්ගේ ප්‍රකාශ කරන්නේ. තරුණයන් මෙම වැඩසටහන් ගැන හොඳින් විමසලා බලලා කරුණු කාරණා අදහරලා මේ ගැන යම්කිසි නිසි ක්‍රියාමාර්ගයක් ඔවුන්ගේ පක්ෂ විපක්ෂ තුළට ගනි සිතමින් අපි අද මෙතනින් නවතිමු. ඔබතුමාට තෙරුවන් සරණයි. තෙරුවන්